වස්තර නම් මේ තාත්ති පුතේ දිවේ මේ දවස්වල සුනකයන්ට බල්ලන්ට මේ ලොකු ගෞරවයක් ඇවිල්ලා නැද්ද ගොඩක් අය කියනවා ගෙවල් වල බල්ලෝ ටිකක් හදාගත්තා නම් ඉව අල්ලගන්න පුළුවන් නම් මේ ඒකට ට්‍රේන් කරා නම් ඒ බල්ලා අපිව හොඳට ආරක්ෂා කරાવી මේ මොහොතේ ගොඩක් දේවල් හොයලා දෙවි කියලා. ඒක ඇත්ත කතන්දරේ. ඒක ඇත්තයි. නමුත් මේ මිනිස්සයා තමයි රතරන මේ තාත්ති පුතේ දිවේ බල්ලව ට්‍රේන් කරන්නේ. මිනිස්සයාගේ ජීවිතය තුළ තමයි මේ කැපැසිටි එක තියෙන්නේ. මිනිස්සයා තමයි දැන්වලා කරගෙන මේ බල්ලා යනකොට ඌ පස්සෙන් ගිහිල්ලා බල්ලටත් කරේජ් එකක් දෙනවා. ඔබේ මගේ ජීවිතය තුළ ඔබ බල්ලු හදන්නට පුළුවන්. යාෆෝස් එකේ හදන්නට පුළුවන්, පොලිසියේ හදන්නට පුළුවන්, නියදියේකේ ආමියේකේ ඕන තැනක බල්ලු හදන්නට පුළුවන්. හැබැයි හදලා නිකන් ඌව අතහැරලා දාලා බලන්න. ඌව අතහැරලා දැම්මුත් ඌ දන්න දන්න තැන්වල නිකන් ගිහිල්ලා වටේ කරගිලා ආයෙත් ඌගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට පත් වේවි. ඒ නිසා මේ බල්ලව අතහරින්නේ නැහැ. ඒ බල්ලගේ මිෂන් එක ඉවර වුණාද පස්සේ ආයෙත් ගෙනල්ලා ඒ බල්ලට අවශ්‍ය කරන ට්‍රේනින් එක ආයෙත් වැඩි කරනවා, ඌව ශක්තිමත් කරනවා, ඌගේ කෑම බීම දිහා බලනවා, ඌව අගේ කරනවා, මේ හැම දෙයක්ම කරනවා. මිනිස්යාගේ ජීවිතය ඇතුලේ මේ දවස්වල ඩියුටි දාලා තියෙන ආමි ඔෆිසර්ස්ලා, නේවි ඔෆිසර්ස්ලා, යාෆෝස් එකේ පොලිසියේ ඉන්න මහත්තුරුන්ව එහෙම කරනවාද? ඒගොල්ලන්ටත් අගේ කිරීමක් තියෙනවාද? ඒගොල්ලන්ව බලා ගන්නවාද? ස්තුතියි කියලා කියනවාද? නේ. දැන් ඒ නිසා දැන් ඒගොල්ලන්ගේ ජීවිතවලටත් මේ මොහොතේ යම්කිසි බූස්ට් අප් කිරීමක් බලයක් දෙන්න ඕනේ. ඒස මේ බලය අහිමි කරලා දැම්මොත් කාර්ය, ඒක අගේ කිරීම නැති කරලා දැම්මොත්, ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ ඒ ශක්ති ප්‍රමාණය අඩු කරලා දැම්මොත් ඒගොල්ලෝ ගාව තියෙන කැපැසිටි එක අඩු වෙලා යනවා. බල්ලා ගාව තියෙන කැපැසිටි එක අඩු කරලා දැම්මට පස්සේ ඌගෙන් ප්‍රයෝජනයක් නැතුව යන්නට පුළුවන්. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ අපිට මේ බුද්ධි අංශය කියලා එකක් තිබුණේ. මේ සිත තරම් බුද්ධිමත් නේ දෙයක් නැහැ. අපේ ඇහැ තරම් ප්‍රබල කාචයක් නැහැ. මේ කැමරාස් වල තියෙන මෙගාපික්සල් චූටි ප්‍රමාණයයි. නේ. ඒ නිසා අපේ ඇස්වල තියෙන මෙගාපික්සල් ප්‍රමාණය බැලුවොත් කාර්ය මේ කිසිම දෙයකට සම කරන්නට බෑ. ඒ නිසා ඇහෙන් තමයි මේ මොහොතේදී එච්චර දුර ඉතාමත් ක්ලියර් පේන්නේ. ඒතකොට ඇහෙන් පේනවා වගේම මේ මනස දියුණු කරගත්තොත් මනසටත් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මේ දවස්වල මම ආමි ඔෆිසර්ස්ලා නැත්තම් සුපවත්තරනේ තියෙන නේවි ඔෆිසර්ස්ලාට කතා කරපුවාම ඒගොල්ලෝ කියන්නේ ෆාදර් දැන් ඉතින් අපේ අර මනස ට්‍රේන් වෙලා තියෙන්නේ දුර ඉඳලා එනකොටම දන්නවා අහවල් පුද්ගලයා අහවල් දෙයට තමයි යන්නේ මේ විදිහේ පුද්ගලයෙක් කියලා අපි පොඩ්ඩක් මේ මනසින් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා අපි ගාවට ළඟට එන්න ඉස්සරම අපි චෙක් කරන්න ඉස්සරම ඒගොල්ලන් අපි ඩෙන්ටිෆයි කරගන්නවා කවුද කියලා. එදුර රත්රන මේ තාත්තේ පුතේ දුවේ එනම් මේ බල්ලන්ටත් පුළුවන් ඩෙන්ටිෆයි කරගන්න, ට්‍රේන් කරපු මනසකටත් පුළුවන් ඩෙන්ටිෆයි කරගන්න. එහෙනම් අපි එහෙනම් මොනවද කරන්නට ඕනේ? එහෙනම් ගෙදර ඉන්න පුතාව, ගෙදර ඉන්න දුවව, ගෙදර ඉන්න අම්මා තාත්තව, සහෝදර සහෝදරයා, ඔෆිස් එකේ ඉන්න අයව, ෆැක්ටරියේ ඉන්න අයව, හැම කෙනෙකුම අපි අවදි කරමු. අපේ ඉවට වඩා අපේ මනස, අපේ චින්තනය තුළ අපේ සිත ඒක ප්‍රගුණ කරමු, අපේ අධ්‍යාත්මය බලවත් කරමු. ඒ නිසා මේ මිනිස්යාගේ කාලේ ඇවිල්ලා මිනිස්යාගේ ජීවිතේට අගය කරලා වර්ධනය කරලා ගොඩනගලා ශක්තිමත් කරලා ඒ මිනිස්යාගේ ජීවිතය තුළින් තවත් දෙයක් කරන්න. බෝම්බ හදන්නේ කවුද? සත්තුද? නැහැ. තුවක්කුව හදන්නේ කවුද? සත්තුද? නැහැ. මිනිස්සු තමයි ඒව හැදුවේ. ඒ නිසා මිනිස්යාම තමයි මිනිස්යා විනාශ කරන දේවල් හදලා තියෙන්නේ. ඒසම් මේ මිනිස්යා ගාවම තමයි තියෙන්නේ මිනිස්යාව විනාශ නොකරන්න වග බලා ගන්න වගකීම තියෙන්නේ මේ මිනිස්යාටම තමයි. ඒසම් රත්රන මේ තාත්තේ පුතේ දිවේ ඔබේ ජීවිතය ඇතුලේ මේ මෙන්න මේ
මනුස්ස සංහතිය ආරක්ෂා කරන වැඩපිළිවෙලක්, මනුස්ස සංහතිය බලාගන්න ක්‍රියාදාමයක්, මනුස්ස සංහතියට වරප්‍රසාද දෙන කාල පරිච්ඡේදයක් ඇති කරගන්න ඔබට දේව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චේසුස් වහන්සේ.